අයිබෝන් අදත් අපි සූදානම් වෙන්නේ සිංහල සාහිත්‍ය රසාස්වාදය පෙළ පොතේන පාඩම් මාලාවේ අවසන් පාඩම 20 වෙනි පාඩම වන කාන්තාර ගමක උපත යන පද්‍ය පන්තියට විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කෙසේදයි ඔබට යම්කිසි දැනුමක් ලබා දෙන්න මම හිතන්නේ ඔබ මේ පද්‍ය පන්තිය පළමුව කියවා සිටිය යුතුයි මම විශ්වාස කරනවා මේ පෙළ පොත පාඩම් කරන්න නැතිව මේ උදාහරණයක් විදිහට මේ පාඩමේ නම් මේ පාඩම කියවන්න නැතිව YouTube එකේ හෝ වෙනත් ආයතනයකින් ඔබට නිසි විදිහට පාඩමකට පිළිතුරක් ගලප ගන්න අමාරුයි අසීරුයි ඒ නිසා අද දිනේදීත් ඔබට ආරාධනා කරනවා පෙළ පොතෙන් තොරව සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නොහැකි ඒ නිසා දුවේ පුතේ පෙළ පොත් සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විතරක් නෙමෙයි සියලුම විෂයන්වල පෙළ පොත ඔබේ ජීවිතයට ඉතාමත්ම සමීප කරගන්න කියන ඉල්ලීමත් මේකම කරනවා හොඳයි අපි බලමු ඉස්සෙල්ලාම පද්‍ය පන්තියේ පුංචි ප්‍රවේශයක් ගමු මම ඔයගලන්ට මීට කලින් වීඩියෝස් වල මතක් කරලා ඇති අපි ගායනා කරනකොට අපිට වැඩිය ලස්සනට ගායනා කරන්න පුළුවන් අය උරු තරන් ඉන්නවා ඒකම ඔබට ගායනා කරන්න බෑ කියන එක ඔබ කිසිසේත්ම අඩු තක්සේරුවකට ලක් කරන්න එපා ඔබට ගායනා කරන්න පුළුවන්කම තිබුණා ඔබ මේ විෂය තෝරගන්නේ නම් සංගීත වෙනත් විෂයක් තෝරා ගන්න ඒ නිසා අපි හැකි අයුරින් අපි දන්නා තාලයකට මේ විදිහට ගායනා කරමු මම ඒ සඳහා පුංචි වාද්‍ය භාණ්ඩයක් සම්බන්ධ කරගන්නවා ඔබත් මේකම පොත බලාගෙන සූදානම් වෙන්න පුළුවන් නම් හොඳයි ගුඩේ කන්ද මූකලාන කම්පා කරමින්නේ රූස්සය ගිරේ පාළුව බිඳගෙන ඇද වැටුනේ අඩ නින්දෙම පන් පැදුරට උණු කඳුලක් හැලුනේ මූකලාන පස් වැටියක් වීහීනෙන් පෙනුනේ යස දරුවන්ගෙන ඇකයි කැපුවත් නොසැලෙන්නේ දුක් කරදර කෝටියක්ම ඉලගෙන හිනහින්නේ සියදින් පර විපත කටින මිනිසුන් දකින්නේ මහා පුරුෂයෙකු වාගේ කන්ද නැගී ඉන්නේ පිරුණු ලොරිය ගම් දොරකට පිය මං කර යනවා පාර උනත් හිරිහැරයක් නෑ ඔහෙ නිදියනවා පැලේ වහල ඇද හැලිලා මාසයක්ම වෙනවා පරාල තුනකට අයියා හිරේ බුහුම්ලනවා පොරව කියද කළුවරේම පණ ආවාලෙසිනේ මගේ ඇඟ උඩ පට්ටල් බැඳ කපනු ඉරනු වැන්නේ දෙයියන්ගේ මල්ලිලාට දෙවියොම රැවටෙන්නේ කාන්තාර ගම මායින් තවත් පුළුල් වෙන්නේ හොඳයි කාන්තාර ගම මායින් තවත් පුළුල් වෙන්නේ කියන්නේ මේ වෙනකොටත් විශාල ප්‍රමාණයක් වන සම්පත නැති වෙලා තවත් පුළුල් වෙනවා ඒ කියන්නේ මේ අපි බලමු මේක વિચાર වෙන්නේ කොහොමද කියන එක මා අද දිනේදීත් කියනවා વિચારයක් කියන්නේ ඔබට සාක්ෂි සහිත ඔප්පු කරන්න පුළුවන් නම් ඒ ඔස්සේ ඉදිරියට යන්න පුළුවන් මෙහි රචකයා නන්දන වීරසිංහ ශූරි නූතන අවධියට අයත් නිර්මාණකරුවෙක් ඒකම මේ පද්‍ය පන්තිය විදිහට අරගෙන බැලුවොත් ආර්ථික වාසි අපේක්ෂාවෙන් තමන් ජීවත් වන ආශ්‍රිත නීලවර්ණ පරිසරය අසීමාන්තිකව විනාශ මුඛයට අරගෙන යන බලවත් වූත් බලය ඇත්තවුන් ඒකම ධනය ඇත්තවුන් හැකියාව ඇත්තවුන් විසින් කරන්නා වූ මහා ව්‍යසනයකට හානියකට
නැගී සිටීමට නොහැකි එහෙත් ඒ සඳහා සිතින් කිසිම විටක කැමැත්තක් නොදක්වන සිතින් විරෝධාකල්පයක් දක්වන අයෙකුගේ පුද්ගල මනෝභාවයන් තමයි මේ සඳහා වස්තු විශේෂ වෙන්නේ ඒකම මේකට යොදා ගන්න වචන භාවිතය අපි බලමු කොයි තරම් දුරට තීව්‍රව මේ පද්‍ය රචකයා විසින් ශ්‍රාවක රසික ඒකම සහෘදයාට දනවන උත්සාහයක් දරලා තිනවා දේ කොතරම් සාර්ථකද කියලා අපි බලමු සාමාන්‍යයෙන් අපි දන්නවා යම් යම් ප්‍රදේශවල අපේ ගම් ප්‍රදේශවල ඒ ස්ථානීය හැඩ යනුව පරිසර තත්ත්වයන් අනුව යම් යම් ස්ථානීය නාමකරණයක් ලබා දෙනවා දැන් අපි ගත්තොත් එහෙම පළවෙනි පදයේ දිනේ ගොඩේ කන්ද මූකලාන කම්පා කරමින් ඉන්නේ බලමු මේ පළවෙනි පද්යේ පළවෙනි පේළියෙන්ම කොයිතරම් දුරට නන්දන වීරසිංහයන් තමන්ගේ නිර්මාණයට සහෘදයාව ළඟා කර ගන්නවද කියලා දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් ඉලුඹ කන්ද නාවල කන්ද වැඩිහිටි කන්ද සාලියපුර කන්ද දුම්බර කන්ද එළුවගල කන්ද ගංගොඩ කන්ද දේන කන්ද නේද ගල උඩ කන්ද කුට්ටි කන්ද ඒ වගේම විවිධ ප්‍රදේශවල ගත්තත් දැන් නොඑක් විදිහට ස්ථානීය නාමකරණය සාධාරණ කරලා තියෙනවා ඒ වගේ මෙතන තියෙනවා ගොඩේ කන්ද සාමාන්‍යයෙන් රසිකයාට පාඨකයාට සහෘදයාට නිකන් දැනෙනවා මේ තමන්ගේ ආශ්‍රිත පරිසරයක් වාගේ ගොඩේ කන්ද කොතන හෝ යාර මේ නම හැමෝටම හුරු නොවුන මෙතෙන්දී යම් මේ කතකයා දන්නා කියන හොඳින් දන්නා කියන ස්ථානයක් විය හැකියි කියන ආකල්පය එකවරම සහෘදයාට දැනෙනවා ගොඩේ කන්ද මූකලාන කියන වචනේත් බලන්නකෝ දැන් මේ සාමාන්‍යයෙන් වනයක් ආශ්‍රිතව ඉන්නකොට බැද්ද කැලෑව ඔය වගේ වචනයකම මූකලාන කිව්වහම නිකන් අපිට සාමාන්‍යයෙන් තේරෙනවා. ඉතින් මේ නිසා මේ පුද්ගල මනෝභාවයන් සහෘදයාට ළඟා කරවන්න හොඳම වචන නන්දන වීරසිංහන් විසින් මෙත අපි මේ රචකයා විසින් යොදාගෙන තියෙන බව මෙතනදී අපිට කියන්න පුළුවන්. ඒකම රුසෙක් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ඉන්න ප්‍රදේශ තුල කොස් නැත්තම් කොහොඹ පාලු මේ වගේ ඊළඟට කුඹුක් වගේ විශාල ගස් අතිවිශාල ගස් වනස්පතීන් තමයි රුසයන් කියන්නේ. එතකොට මේ කියන්නේ රුසෙක් රෑ පාලුව බිඳගෙන ඇදගෙන වැටුනේ. බිඳගෙන ඇද වැටුනේ. ඒකම මෙයා කොහොමද ඉන්නේ? ඉන්න ස්වභාවය බලන්නකෝ. අඩ නින්දේ නින්දත් නොනින්දත් අතරේ ඉන්න අතරේදී කොහොමද මෙයාට පේන්නේ? එයාට පේනවා දැන් මේ වෙනකොට හරිත වර්ණයෙන් බොහොම අලංකාරව තියෙන මේ පරිසරය ඉදිරියේදීම එයාට මේ සුබ සිහිනයක් නෙවෙයි පේන්නේ. පස්වැටියක් වගේ පේනවා. එහෙමනම් එයා දකිනවා මේ ඉදිරියට වෙන්න යන දේ මේ සියල්ල දැකලා තව ඉදිරියේදී තවත් කීපයක් අවස්ථා මේකට සම්බන්ධ වෙනවා. අවසානයේ කතකයාගේ නෙතට උණු කඳුලක් හැලෙනවා. උණු කඳුලක් එන්නේ මේ නිින්දෙන් නෙවෙයි. මේ දේවල් හදවතට දැනුණාම තමයි හදවතින් තමයි මේ කඳුළු බිඳු රූරා වැටෙන්නේ. මේකත් වැටෙන්නේ කොහෙද? මෙයා ඉන්නේ පැලේ ඊළඟට පන් පැදුරකනේ. ඒ කියන්නේ මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි. මේ සාමාන්‍ය මේ කැලෑවට ජීවත් වන සමහරක් විට මෙතුමාත් මේ කැලෑව ආශ්‍රිතවම ජීවත් වූ කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එවැනි පුද්ගලයෙකුගේ මනෝභාවයන් වලට අදාළ සුදුසුම වචන යොදාගෙන මේ පද්‍ය පන්ති නිර්මාණය කරලා තියෙන බවට අපිට එකහෙලාම කියන්න පුළුවන්. ඒකම මේ දෙවනි පද්‍යෙන් තියෙන මේ තමන්ගේ ලෙයින් මසින් ජනිත වූ දරුවන් වඩාගෙන සිටිනා මහා පුරුෂයෙකු වාගේ මේ කන්ද නැගී ඉන්න අතරදී එයාට පේනවා දැනෙනවා සියතින්ම තමන්ගේ විනය මේ මාර්ග විනාශය කරගන්න මිනිසුන් දිහා නිහඬව බලා ඉන්නවා. අහල ඇති නිහඬ දිය ගැඹුරුයි. ඉදිරියේදී ඊළඟට එන වැසිවාරයන් වලදී වෙන්න පුළුවන් දේවල් තමයි පස සෝදායන් ප්‍රාංශුකාදනය විශාල නායයන් ඊළඟට පස නිසරුයින් ඊළඟට පල්ලෙහා තියෙන කුඹුරු යායවන් වලට පස් ගලාගෙන ඒවා නිසරුයින් මහා ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඊළඟට නිකමට වාගේ හිතන්න සාමාන්‍යයෙන් පොළොව ආශ්‍රිතව දැන් මේ වනාන්තර ආශ්‍රිතව මේ කැලෑ පරිසර පද්ධතින් ආශ්‍රිතව කොයිතරම් ජෛව පද්ධතින් ජෛව විවිධත්වයන් තියෙනවද මේ සියල්ල ඉදිරියේදී නුදුරේදීම නැති කර ගන්නවා නේද කියන
සිතිවිල්ලෙන් සමහර විට ඉන්න විශාල මිනිසෙක් වගේ තමයි මේ කන්ද අපිට මෙතනදී නිරූපණය කරගන්න පුළුවන්. ඒ සඳහා සුදුසුම ගැළපෙනම වචන යොදාගෙන තිබෙන බව අපට පැහැදිලි. ඒකම මෙතුමා මේ ඉන්න අතරේදී මෙයාට මතක් වෙනවා, මෙයා දකිනවා. මොකද දකින්නේ? මේ අපි දන්නවා සාමාන්‍යයෙන් පිරුණු ලොරිය කිව්වහම අපි ඉන්න පරිසරයන් වල ගත්තාම පොල්ලතු පුරවගෙන ලොරි යනවා, ඊළඟට ලොරිද ට්‍රැක්ටර්ද කරත්තද මේ දේවල් පුරවගෙන යනවා. මොනවෙන්ද? දළු වලින්, දළු ගෝනි වලින්, ඊළඟට පොල්ලතු වලින්, ඊළඟට පොල් එලි, පොල් ගෙඩි, ඊට පස්සේ එළවලු, ඊළඟට පළතුරු වර්ග, මේ වගේ දේවල් වලින් ලොරි පුරවාගෙන යනවා. දැන් නම් සාමාන්‍ය සමහර ප්‍රදේශවල කටුකොල් මෙවැනි ලොරි පුරවගෙන යනවා. හැබැයි මෙතනදී මොකද්ද මේ හරියටම ගැළපෙනම ඖචිත්‍යම වචන වලින් මෙන්න අපිට ලබා දීලා තියෙනවා. මොකද්ද? පිරුණු ලොරිය. මොනව පිරුණු ලොරියද? මේ කැලෑව කපාගෙන මේ විශාල කඳන් අරගෙන යන ලොරි. පිරුණු ලොරිය ගම් දොරකඩ පියමංකර යනවා. පියමංකර යන්නේ කොහොමද? හිමීට යන්නේ. ඇයි හිමීට යන්නේ? හිමීට යන්නේ මේකට යාගන්න බෑ, ඒ තරම් අධික බරක් දාලා. ඒ කියන්නේ මේ විශාල වනස්පතින් විශාල රූස්යන් ලොකු ගස් කපලා මේවා තමයි මේ අරගෙන යන්නේ. ඒවට යාගන්න බැරි තරමට බරයි. හැබැයි මේවා ගමින් එළියට අරගෙන යනවා. ඒ යනකොට මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් දන්නවා බෝඩ් ලෑලි උස්සගෙන විරෝධතා දක්වන අපි දකිනවා. ඊළඟට පාරේ යන එන ගමනාගමනයට නොයෙක් දුෂ්කරතා දක්වමින් නැත්තම් ඒ ගමනාගමන අවස්ථා අවහිර කරමින් විරෝධතා දක්වන අපි දකිනවා. හැබැයි මෙතනදි මොකද්ද වෙන්නේ? පාර වුණත් හිරියරයක් නැහැ, ඔහෙනි දිනනවා, ඔහෙනි දිනනවා. ඔන්න මේ කිසිම විරෝධතාවයක් නැහැ. මේ නන්නා දුරන සමහරලාවට දන්නයි වෙන්න පුළුවන් බලවත්තු ධනවත්තු හැකියාව ඇත්තෝ. ඉතින් මේ කරන වන විනාශයට කිසිවෙක් අකුල් හෙලන්නේ, කිසිවෙක් බාධා කරන්නේ නැහැ, කිසිවෙක් නවත්තන්නේ නැහැ, කිසිම කෙනෙක් ඒක හෙලා දකින්න සූදානමකුත් නැහැ. ඉතින් මෙයාට මතක් වෙනවා මේ කතකයාගේ ගෙදර වහලය කැඩිලා මාසයක් ගත වුණා. පැලේ වහල ඇද පැලේ තමන්ගේ මන්දිරයක් නෙමෙයි පැලේ පුංචි ගී පැලේ වහල ඇද හැලිලා මාසයක් ගත වුණා, කාලයක් ගත වුණා. හැබැයි මේ වහලය හදන්න පරාල තුනක් ගේන ගිය අයියට මොකද වුනේ? පරාල තුනකට අයියා හිරේ හුහුංලනවා. ඔතන හකාර සකාර ආදේශය කියලා එකක් තියෙනවා. දැන් අපි බලමු හඳ සඳ හඳ වැඩ සිටි කන්ද, වැඩි සිටි කන්ද, වැඩි හිටි කන්ද. සොඳයි හොඳයි. ඔන්න ඔය වගේ උතන හුහුම්ලනවා කියන තැන සුසුම්ලනවා කිව්වම හරි මේ කියන්නේ දුක් වෙනවා. පරාල තුනකට තමයි අයියව හිරේට දැම්මේ. හැබැයි මෙතන ලොරි ගණන් ලොරි පිටින් ලොරි පුරවලා ගමෙන් එළියට යනවා. කෝ එතකොට මේ මෙයාගේ ඔන්න උණු කඳුලට හේතුව මේකයි නේද? එතකොට මෙයාට මේ ලොකු දෙයක් සිද්ධ වෙලා මෙයාගේ ලෝකේ තනා ගන්න විදිහක් නැහැ, මෙයාගේ ගේ හදා ගන්න විදිහක් නැහැ. ඉතින් මෙයාලගේ ගේ කඩාගෙන වැටෙද්දි පරාල තුනකට අයියව හිරේ සුසුම්නනකොට දැන් මෙයා දන්නවා මෙයත් මේ දේ කරොත් එයාව හිරේ. හැබැයි අර එතකොට අර ඉස්සරහින් යන ලොරි සමාජයෙන් අහන ප්‍රශ්නයක් අන්න ඒකට ගැළපෙනම වචන වලින් මේ භාෂා යොදාගෙන භාෂා භාවිතය යොදාගෙන තියෙනවා අපේ නන්දන වීරසිංහයන්. ඒකම මේ දේවල් එක්ක මෙයාගේ හිතට දැනෙනවා මහා ලොකු දෙයක්. සමහරක් වෙලාවට අපිට මෙතනින් හිතන්න පුළුවන් මෙයත් මේ වනයේ ආශ්‍රිතවම ජීවත් වුණු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. පොරව කියත කළුවරේම පණ ආවා ලෙසිනේ. එතකොට දැන් මෙයාගේ මේ කතකයාට දැනෙනවා මේ ගහක් කපන සද්දෙ, ගහ ඇලවෙන සද්දෙ, ගහ පෙරලෙන සද්දෙ, කුට්ටි කරන සද්දෙ, ලොරි වලට පටවන සද්දෙ මෙයාට දැනෙන්නේ එයාගේ පපුව උඩ තියලා මේ දේවල් කරනවා වගේ. මොකද කියන්නේ? බලන්න කොයිතරම් දුරට ගැළපෙන විදිහට මේ භාෂාව භාවිතා කරගෙනද කියලා. මගේ ඇඟ උඩ පට්ටල් බැඳ කපනු ඉරනු වෙන්නේ. එතකොට මෙයාගේ මේ හිතේ තියෙන දැඩි කේන්තිය මේ වචන තුලින් කවියා එළි දක්වනවා. මගේ ඇඟ උඩ පට්ටල් බැඳ කපනු ඉරනු. දැන් කපනු ඉරනු දැන් ළඟ ළඟ සමාන පද යොදාගෙන නේද? අනුප්‍රාස රසයත් මෙතනින් අපිට ගන්න පුළුවන්. කපනු ඉරනු වෙන්නේ. මෙයාට කියන්න දෙවියොත් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? දෙවියන්ගේ මල්ලි දෙයියන්ගේ මල්ලිලාට දෙවියොම රැවටෙන්නේ. ඔන්න සල්ලි බලයට මේ සියල්ල යටපත් වෙලා මෙයාට දෙයියන්ටවත් කියන්න දෙයක් නැහැ.
ඒ දෙයියොත් සල්ලි වලට යට වෙලා බලන්න මෙයාට කොයිතරම් අසාධාරණයක් කළාද කතකයාට දැන් අපිට මේ දේවල් ඔක්කොම දැනුනේ මොනවා නිසාද මේ අපේ නන්දන වීරසිංහ මැතිතුමන්ගේ මේ වචන භාවිතය නිසා මේ කවියාගේ රචකයාගේ වචන භාවිතයේ තියෙන තීව්‍ර බව නිසා ඒකම මෙයා ඉදිරිය දකින්න කොහොමද දකින්නේ කාන්තාර ගම මායින් තවත් පුළුල් වෙන්නේ ඉතින් මේ නිසා තමයි මෙයාට හීනෙන් පේන්නේ ඉදිරියේ තියෙන ගොඩේ කන්ද මූකලාන මොකක් විදියටද පස් කන්දක් විදියට. ඉතින් එහෙමනම් මෙන්න භාෂා භාවිතයෙන් සහෘද හදවතට ඉතාම දැඩි ලෙසින් තමන්ගේ අදහස තමන්ගේ මේ ප්‍රස්තුතය ගම්ය කරන්න රචකයා යොදාගත්ත අයුරු. එහෙමනම් මේ සඳහා ඔබට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්න මම හිතනවා තවත් මානයන් කීපයකින් ඔබට අදහස් ලැබෙනට ඇති. අපි ඉදිරියේදීත් මේ වැනි මෙව වැඩසටහනකින් මුණ ගැහෙමු. ඔබට ජයෙන් ජය. ආයුබෝවන්.